එකල දෑගිලි වෙන්නොම වේවා පතනිමි සුභාසිරි මගේ අසරණ ලොව අදමා පමණකි එය සංගවන්න බැරි එකල දෑගිලි වෙන්නොම වේවා පතනිමි සුභාසිරි ඉස්සර බැඳිටම හිතුවල සුවඳයි යලි පුබුදන්න දැවරේතුතනි අපි නැවතත් එකතු වුණා සෝමසිරි මැදගෙදරහ මේ පිළිසඳර මිලානෝ නගරයට පැමිණ විශේෂ සංදර්ශනයකට ඒ අතරේ අපිට මේ මොහොත ඔහු ලබා දුන්නා බොහොම නිහතමානීව මේ මේ සාකච්ඡාව මේ 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 පුංචි චාරිකාව කරගන්න ඉතින් අයි මට කියන්නේ මේ ලංකාවේ දැන් සංගීතය ගැන ඔබ දරන අදහස මොකද මේ පහුගිය කාලේ අමුතු රැලි බිහි වුණා මේ ප්‍රවීණයෝ නිහඬ වුණා අලුත් නිර්මාණ ප්‍රවීණ කරන්නේ නැති තරමට ප්‍රසංග නැති වුණා ප්‍රවීණයන්ට ඉතින් මේ අලුත් මේ 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 රැල්ල ගැන අයියා මොකද හිතන්නේ මෙහෙමයි දැන් කාලෙන් කාලයට රැලි එන්න ඕන එතනදී හොඳ නරක දෙකම තියෙනවා මොකද ප්‍රවීණයෝ ඒ වගේම එක්තරා වකවානුවක් අවසන් වේගිනේකට තව නව පරපුරක් එන්න ඕන. තව අලුත් නිර්මාණ බිහි වෙන්න ඕන. මම දකින්නේ එහෙමයි. නමුත් මෙතනදී එකම දෙයක් තමයි මොකද පැරණි ගායකයෝ අපේ රටේ විශාල සේයයක් කරපු ගායන ශිල්පීන් ගායකයෝ කලාකරුවෝ හිමින් අමතක කරලා දානවා. දාලා මේ නව පරපුර අතම නව පරපුර හොඳ දක්ෂතාවක් තියෙන කට්ටිය ඉන්නවා. ඉතින් මේගොල්ලෝ පුලුවන් තරම් මාධ්‍ය තුලින් ගන්න අවුඩට අර පැරණි කලාකරුවා කියන මනුස්සය පල්ලෙහැටම දානවා. නමුත් අර බොහෝ දුරට ඇත්තම ඕනම තරගයක් ගත්තොත් තරගවල ගායනා කරන්නේ පැරණි ගායකයන්ගේ ගීත. ඒ තුලින් නමක් හදාගත්තට පස්සේ ඔවුන් උත්සාහ දරන්නේ තමන්ගේ නිර්මාණ තුලින් ඉස්සරහට එන්න. ඒ ඇවිල්ලත් කරන්නේම ආපහු අර පැරණි ගායකයන්ගේ ගීත ගායමින් තමන්ගේ ආර්ථිකය වර්ධනය කර ගැනීම. අන්න ඒක වැරද්දක් මම දකිනවා. ඇත්තෙන්ම ඔව් මේ ප්‍රවීණයන්ගේ ගීත කියලා යම්කිසි පුහුණුවක් ලබා ගත්තට ඒ වගේම ප්‍රවීණයන්ගේ ගීත කියලා සතුටක් ලැබුවට කමක් නැහැ යමක් ඉගෙන ගත්තට කමක් නැහැ ඒවා විනාශ කරන්න හොඳ නැහැ ඒවා තමන්ගේ කියලා හිතාගෙන වැඩ කරන්න හොඳ නැහැ බෝගේ කාලේ ලංකාවේ එහෙම වුණා අපේ අපි බොහොමත් ආදර කරපු නිර්මාණ විනාශ කරන්න තත්ත්වයටපත් වුණා මම හිතන්නේ මේරුවට නීතිගත කරලා තියෙනවා දැන් ඇත්තටම නීතිගත කරලා තියෙනවා මොකද සංදර්ශන වේදිකාවක් ගයන්න පුළුවන් නමුත් ඒක තමන්ගේ ආර්ථික दक्षकिन එකම දේ තමයි යෝන් ආර ආර මම දකින්නේ එකම අඩුපාඩුව ඕන් සේත්‍රට ආවට පස්සේ එතනින් එහාට ඕන්ගේ කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගන්නෑ අන්න ඒකයි මම දකින්න අඩුපාඩුව ඔව් ඇත්තෙන්ම මේ අද ඉන්න නවකයා තව අවුරුදු ගණනකින් ප්‍රවීණයෙක් වෙනවා ඉතින් ඒ ඒ ශක්තිය ඒක සබහාධර්ම විසින්ම ලැබෙනවා මේ මිනිසුන්ට ලැබෙන දෙයක් ඒක. ඉතින් උත්සාහය කැපවීම තියනවා නම් මේ බලන් ඉන්න ඔබටත් ගීත ගායන්න හැකියාව තියනවා නම් ප්‍රවීණෙක් වෙන්න පුළුවන් දවසක ගුරු හරකම් ලබා ගන්න පුළුවන් අපේ මේ වගේ ප්‍රවීණයන්ගෙන්. ඒ වගේම ශ්‍රී නාලිකාව ඔබට හතර දින සෝදාන ඔබ දන්නවා බොහෝ වැඩසටහන් තියෙනවා. ශ්‍රී නාලිකාව ඉදිරිපත් කරන ඉතින් ඔබට පුළුවන් අපහ එකතු වෙන්න. එකතු වෙලා ඔබගේ හැකියාවන් උනත් අපිට පුළුවන් ලෝකෙට කියන්න. ඉතින් අයියේ अभी कथा करमो अभी कथा करमो वे मे प्रसंग प्रसंग कला अभी कैसेट की गीत अलुत संगीत संप्लव संगीत निकुत दिदास दिदासरे इन पास मगे हाईवेनी कैसेट पट्टी नुकित करे दिदास हतरे सुवंद हादुआ केला अलुत्म निर्माण इन अनतुर पसुगी वसरे अक्टोबर नवींद मगे संगीत दिव्येट वसर तीस देखा पीदी मिनिमित्तिंग आदरणीय मैदगिदर नमिंग तीस वसर के गीत समण नमिंग महारगम यौन रंगाले रपू
ප්‍රසංගයක් පැවැතුණා. එදා මගේ අලුත් සංයුත තැටි නිකුත් කරා පහන් වටක් කියලා. මේ එතකොට දැනට මම සංයුත තැටි 6ක් නිකුත් කරලා තියෙනවා. බොහොම බොහොම අපූර්ව කලාකරුවෙක්, බොහොම නිහතමානී කලාකරුවෙක්. ඉතින් බලන්න මේ මේ අවුරුදු 30ටම කරලා තියෙන දේ ඕන්නම් මාසෙට එක ගානේ කැසට් කරන්න පුළුවන් කමක් තියෙනවා අයියට. මම දන්නවා ඒක. ඒ තරම් නිර්මාණ තියෙනවා, ඒ වගේම හැකියාව තියෙනවා. නමුත් තමන්ගේ නිර්මාණ බොහොම නිෂ්කලංක ලෙස ගලාගෙන යන්න ඉඩ දීලා තියෙනවා. මොකද මම දන්නවා දැන් අලුත් ගායක ගායිකාවන් මේ මාසෙට මේ 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 රූප රචනය කරනවා, ගීතවලට සතියට දෙක තුන කරන වෙලාවල් තියෙනවා. සතියට තුන හතර කරන වෙලාවල් තියෙනවා. මොකද මුදල්ම නෙමෙයි මේ මුදල් මත හැකියාව රැඳෙන්නේ නැහැ නේද? අනිවාර්යෙන්. මොකද කලාව කියන්නේ මුදල නෙමෙයි. අපි ඇත්තටම මම දැන් මගේ වකවානුවේ මම ක්ෂේත්‍රයට එන කාලේ අපි ගීත ගායනා කරේ මුදල් හම්බ කිරීමේ චේතනාවෙන්ම නෙවෙයි. කිසිම දවසක එහෙම චේතනාවක් තියුනේ නැහැ. අපිට ඕනකම තිබේ කවදා හරි මේ රටේ ගායකයෙක් වෙන්න. හොඳ ගායන ශිල්පියෙක් වෙන්න තමයි එකම අරමුණ. මුදල් හම්බ කිරීමේ චේතනාවක් තියුනේ නැහැ. නමුත් අද ආර්ථිකෙත් එක්ක මේ මුදල් අවශ්‍යයි. නමුත් මුදලම නෙවෙයි කලාව කියන්නේ. ඉන් එහා දෙයක් අපිට දායක රසිකයන් දෙන්න පුළුවන් නම් එතන තමයි අපි සතුටු වෙන්නේ. කොච්චර මුදල් හම්බ කරත් වැඩක් නැහැ. අපේ නිර්මාණයේ ජන අපේ නිර්මාණයෙන් ජනතාවට හානියක් වෙනවා නම් ඒ රසික ජනතාව පිනවන්න බැරි නම් කිසියම් පණිවිඩයක් අපිට සුබදායි පණිවිඩයක් රසිකයන්ට දෙන්න බැරි නම් ඒ නිර්මාණයෙන් වැඩක් නැහැ. ඒකට කොච්චර මුදල් හම්බුණත් අපිට වැඩක් නැහැ. මම ඊයේ රාත්‍රියේ මේ අයියගේ ප්‍රසංගයේදී මම දුටුවා ඔහුට ලැබුණු ඒ ජනතා ප්‍රසාදයේදී මම දුටුවා සලියුල්ට වඩා කොච්චර වටිනවද ඒ ආදරණීය බැඳීම්. මොකද මේ ආදරණීය බැඳීම් තමයි මිනිස්සු ජීවත් කරන්නේ, මේ කලාකරුවන්ව ජීවත් කරන්නේ. අයියේ මම කැමති මෙන්න මෙහෙම දෙයක් දැනගන්න. සාමාන්‍යයෙන් ජීවිතයේදී ගීත කියලා අයියා මුදලක් ලැබපු දවස සතුටු වෙච්ච දවස අතට මුදලක් මම ගීතයක් කියලා මගේ ගීතයකට මෙන්න ගෙව්වා කෙනෙක් කියලා දවසක් තියනද එහෙම? අනිවාර්යෙන්. මොකද මම ගොඩක් දුරට මම ඒක මිත්‍රත්වය උඩ තමයි. ඒ කියන්නේ මම මුදල් වලට මේ අතර මුලින්ම ගීත ගායනා කරේ. මහිරට මේ අවුරුදු 32 පුරාවට මගේ අතීතය ගැන සඳහන් කරොත් ඇතම් අවස්ථාවදී පුංචි හිත් තැවුල් මානසික තැවුලට මේ පත් වුණ අවස්ථා එමටයි. බොහෝ අවස්ථාවල එහෙම වෙලා තියෙනවා. මොකද සමහර තැන්වලදී අපි ගීත ගායනා කරන්නට ගියාම අපි ගීත ගායනවා. අර ඔබ මුලින්